හුඟක් මේ අපේ දිනෙදා භාවිතා කරන ආගමික වත්පිළිවෙත්වල මහායාන සංකල්ප දකින්න පුළුවන්. සජ්ජායනා කරන සමහර ගාථා එතකොට හින්දු ආගමේ ඉදිරිපත් වෙන දෙවිවරු එනවා. එතකොට මේ දෙවිවරු ආයතනම බෞද්ධ විහාරස්ථානවල දේවාලයත් ප්‍රධාන සංකේතයක් ඇටියෙද ගොඩනැගිල්ල බවට පත් වෙනවා. ඒ වගේම විශාල සංකල්ප ප්‍රමාණයක් මේකට එකතු වෙලා තියෙනවා. දහම් පාසල් සංකල්පය, වෙසක් බැතිගි, වෙසක් කාඩ්, වෙසක් සැරසිලි, ඕල්කට්ටුමය ඇවිල්ලත් බෞද්ධ කොඩිය නිර්මාණය වෙනවා. ඒක අර සංකල්ප එක යුගයක අවස්ථාවයකට නිර්මාණය වෙනවා. පස්සේ දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව වෙනකොට ඉතාම පදට මුල් බැහැගෙන ඒවා පරමාදර්ශ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නැහැ මේක වැරදි කියලා. නමුත් අපි දන්නවා මේ සම්ප්‍රදායික අර විසිතුරු පිටකවරේ අයින් කරාට පස්සේ හරයට ගියාම පස්සේ මතු කරගන්න තියෙන මුල් බුදුදහම. හංසලක භික්ෂුන් වහන්සේ නමක් ගත්තොත් එහෙම අතිශය සංකීර්ණ ජීවිතයක් ගත කරන්නේ. බුදුහාමුදුරු යම් ධර්ම දේශනාවක් කරනකොට ගහක්යට මේ බොහොම නේද? නමුත් දැන් සමහරට නිකන් ධර්ම දේශනාවක් ගැන සිහියට ලැබුවොත් හරි විශාල පුටු කවිච්චි කැටයම් කරපු කිසුදුරේ දිවේ ඒක අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒවා නඩත්තු කිරීමට අතිරේක කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට හරි සැහැල්ලුයි සරලයි. ප්‍රශ්නයක් ආවට පස්සේ ගිහිල්ලා වෙනත් ගහකට ගලකට නොපෙනෙන බලවේගයකට ඒක විසඳන්න බාර දෙනවා කියන්නේ අරක දැනගත්තට අපි හිතලා නැහැ කියන්නේ. එතෙම සම්ප්‍රදායික බෞද්ධ සමාජයේ ගිහි පැවිදි දෙගොල්ලම පළමුව ඇසියුට ප්‍රශ්නේ අපි මොකද්ද මේ කරන්නේ? මොකද්ද ඒ වගේ හරය? මොකද්ද ඒකේ තේරුම? කියන එක අපි දෙගොල්ලම ප්‍රශ්න කළ යුතුයි.